දවසක්ව අල හැමෝටම. ඒලවල් බයිලෝජි සත්ත්ආකාරය හා ක්‍රියාකාරිත්වය පාඩම මුලේ ඉදන් පැහැදිලිව කරන වීඩියසිරස එකක් මේක. ඉතිං අද වීඩයකින් කතා කරන්නේ මානව රුදිරයේ සංගතිය සහ ක්‍රියාකාරිත්වය ගැන. හරි එකට මා අපේ රුදිරයේ සංයුතය ගැන කතා කරමු. ඔයල දන්නවා අපේ රුදිරය හැදිල තියෙන්නේ ප්ලාාස්මාව සහ සයිලීය සංරජක වලින් රතුරුදිරානු සුදුරුදිරාණු සහ පට්ටිකා කියන වර්ගතුන අයත් වෙන්නේ මේ සයිලීයේ සංරජක වලට. හරි ආයෙත් කියන්නම් අපේ රුදිරයට ප්ලාස්මාව සහ සයිලීිය සංරජක කියලා වර්ග දෙකක් තියෙනවා. මොනාද සයිලීයේ සංරජක වර්ගතුන රතුරු දිරාණු එහෙම නැත්නම් රක්තානු හෝ ශ්‍රේතානු කියලා කියනවා ඊට පස්සේ සුදුරු දිරාණු සහ පට්ටික. හරි ඔයාලගේ එMCකිව් සහ ස්ට්‍රක්චර්ඩවල්ට එන්න පුලුවන් හැම පොයින්් එකක්ම අපි කතාකරම්. හරි එකටම රතුරුදිරානු. මේ තියෙන්නේ රතුරුදිරාණෝක හැඩය මේ විදියට මතක තියාගන්න. කුඩා දී අවතල මඩලාකාර හැඩයක් තමයි රතුරුදිරාණු වලට තියෙන්නේ. කුඩා දී අවතල මඩලාකාර. හරි මේ රතුරුදුරාණු සයිලවලට නියෂ්ටියක් නෑ. තව් මයිට කොන්්‍රයාත දැකගන්න නැහැ. නියෂ්ටියක් සහ මයිටකොන්්‍රයා රතුරුසිර සයිල තුළ නෑ කියන එක මතක තියාගන්න. මෙහෙම නියෂ්ටියක් සහ මයිට කොන්්‍රියාවක් නෑ කියන්න හේතු තියෙනවා. මොනාදේ එකටම නියෂ්ටියක් නෑ කියන්නේ ඇැයි. ඔයාල දන්නවා නියෂ්ටියක් සයිලය තුළ වැඩි ඉඩක් ගන්නවානේ. රතුරුදිර සයිල තුළ හිමොග්ලොබින් අනු අඩංගු වෙනවා. ඒක නිසා වැඩි හිමොගලොබින් අනුසංක්‍යාවක් රතුරුදිර සයිලය තුළ තියාගන්න මේ නිියෂ්ටයක් නැතිකම ලොකු උදව්වක්. ඊළඟට මයිට කොන්්‍රයාා නෑ කියන්නේ ඇැයි. ට කොන්ද්‍රියාවලින් මොකක්ද කරන්නේ ස්වායුශසනයෙන් ඔක්සිජන් පාවිච්චි කරලා ශක්තිය නිපදවන එකනේ. ඉතින් මයිට කොන්්‍රියාණෑ කියන්නේ අප රතුරු ජරාණු තුළ අරණයන ඔක්සිජන් වලට හානියක් වෙන්නෙ නෑ. ඒක නිසා ඔක්සිජන් පරිවහනය කාර්යක්ක්ෂම වෙනවා. හරි මේ පොයින්ටිගත් මතකතියා ගන්න. රක්තානෝක ජීවිතකාලය දින එකසය විස්සක් පමණ වෙනවා. තව අපේ රුදිරයේ මයිකරෝලීටරයක් ගත්තම මයිකෝකයන්නේ දහයි රින හයක්නේ රුදිරය මයිකෝ ලීහිටරයක රක්තානු මිලියන අතරක් හයක් පමණ තියෙනවා. මේ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. අපේ සෞඛ්‍ය තත්ත්වය සහහි ස්ත්‍රීපුරුෂභාවය අනුව වෙනස් වෙන්න පුළුවන්. හරි තව විශේෂකාරණයක් තමයි රතුරුදදිර සයිල ගැන අපේගේ රතුරුද්ිර සයිල නිපදවන්න එක්කෙනෙ එක්ගෙන් උත්තේජනයක් එෙනවා. ඒ තමයි අපේ බක්ගවලින් දෙෙන එරිත්‍රොපයිටීන් හෝමෝනය. එරිත්‍රපයිටීන් වල උත්තේජනයෙන් තමයි රතුරුදිරසයිල ජනනය වෙන්නේ. හරි අපි ඊළඟට අපේ සුදුරුදුිරාණු ගැන පැහැදිලිව කතා කරමු. සුදුරුතිරාණු කියපු ගමන් මතක් වෙන්නේ අපේ දේහැ ආරක්ෂා කිරීම. ශුද්ධජීවීන් එහම විනාශ කර ලදාන්න පුළුවන් අපේ සුදුරුදිරාණු වලට. හරි සුදුරුදිරාුණු වර්ග පහක් තිේෙනවා. මොනාද බේසොෆිල, වසාසයිල යසිනොෆිල ිය ට්‍රොෆි සහ මොනොසයිට හරි මේ සුදුරුදුරාණනෝක රූපසටානක්කෙම ඔයාලගේ පේපර්ර එකටාවත් කොහොමද හරියටම දැනගන්නේ මොකක්ද මේ සුදුරුදුරාණුව කියලා හරි මේ එකින් එක මතකතිය ගැන ලේසි විදියට දැන් කතා කරමු මේ සුදුරුදුරාණුවර්ග පහෙන් තුනක් කනිකාමය අනිත් දෙක කනිකාමය නෙවේ ඒ කියන්නේ ඔහලට එන රූපසටහනේ ඩොඩ්ඩොට් තිබ්බොත් ඒක කනිකාමය ් නැති එකක් තිබ්බොත් ඒක නිර් කනිකාමය කනිකාමය නෙවෙයි. කනිකාමය නැත්නම් ඩොඩ්ඩොට් තියෙන සුදුරු දිර අනු වර්ගතුන මොනාද. නනිියවට්‍රොෆිල ඉු සිනොෆිල සහ බේසෝෆිල එතකොට ඩොට් නැති දෙක මොකක්ද වසාසයිල සහ මොනසයිට. ඔන්න ඩොට් දිහා බලල්ලා වැඩේ ටිකක් ලේසි කර ගත්තා. හරි දැන්ක් රූප සටහනේ තියෙන නිියෂ්ටිය දිහා බලලා හරියටම මේ සුදුරෙදිරානුවෝ නම්කරගන්න පුළුවන්න්නො ඇලාට. හරි එකටම අර ඩොට් තියෙන කනිිකාමය සුදුරුදුරාණු තුන නිියස්ටියයානුව හඳුනාගම්. නිියස්ටිය මෙහෙම කණ්ඩිකා හතරකට පහගට විතර බෙදිල තියෙනවන ඒක නිියුටට්‍රොෆිල නිියස්ටිය හොඳට බෙදිල තියෙනවන ඒක නියවට්‍රොෆිල. හරි නිියස්්ටිය කණ්ඩිකා දෙකකට විතරක් බෙදිල තියෙනවනක් ඒක ඊOC නොෆිල. ඊළඟ ඒක, ටියනි එකං බෙ දෙන්න බෑබෑවගේ තියෙන සයිලය තමයි බේසෝෆිල හරි ඩොට් තියෙන සහ නිියෂ්ටියය බෙදිලා තියෙන විදදිිය බලලා දැංගෝයාලට පුළුවන් නිියුට්‍රොෆිල්ල යුසිනොෆිල සහ බේසෝෆිල පැහැදිලිව හඳුරගන්න. ඊළඟට ඩොට් නැති දෙකක් තියෙනව නේද කනිකාමය නෝනේවා මේ වගේ න්‍යියෂ්ටියය තියෙන විදිෙන් වසාසයිල සහ මොනසයිට පැහැදිලෙව හඳුරගන්න පුළුවන් එකක නියෂ්ටිය වපුක්කයක හැඩයක් ගන්නවා. ඒක තමයි මොනොසයිට අනිත් එකේ නිකන් බෝලයක් හැඩෙන් නිියෂ්ටිය තියෙන්නේ ඒක වසාසයිල හරි උක්කයක හැඩේෙන් තියෙන්න්නේ මොනසයිට අනිත් එක වසා සයිල හරි සුතුරුසිරා අනෝක රූප සටානංකාවත් ඔයාලට දැන් පුලන් හරියටම දැනගන්න ඊළඟට කතා කරමු පට්ටිකා ගැන මේ පට්ටිකාවලට නියස්්ටි නෑ පට්ටිකාවල වැදගත්ම ප්‍රධානමකාරය තියෙන්නේ ගෘුදිර කැටගැසීමම් ඇතිකරත්්දි අපි කතා කරපු රතුරුදරානු සුදුරු දිරාණු සහ පට්ටිකා කියන වර්ග තුනම නිපද වෙන්නේ අපේ ඇටමිදුළු සයිලවලින්. පර්ෂු, කසේරුකා, උරෝස්තිය සහ ශෝනිය වගේ අස්තිවල ඇටමිදුළු වලින් තමයි මේවා නිපද වෙන්නේ. අපි දැන් කෘත්තිය ගැන කතා කරමු. රතුරුදුර සයිලවලින් දේහ අවයාවලට ඔක්සිජන් පරිවහනය සහ අවයාවවලින් කාබන්ඩක්සයිට් ඉවත්කිරීම සිද්ධ කරන. ඊට පස්සේ සුදු රුදුර අනුවලින් දේහේ ආගන්තුගාක්‍රමණවලට එරෙහෙව ආරක්ෂාව සපයනවා පට්ටිකාවල කෘත්තිය තමයි රුදිරය කැටගැසීමේදී දායක වීම. හරි කෙටියෙන් මතකතියගන්න රුදිරයේ සයිලීිය සංගටක වලින් රුදිරය ඔස්සේ අරගෙන යන්නේ ශසනවායු පෝෂක පරිවෘතියා පද්‍රව්‍ය සහ හෝමහන. හොයාල පේපර එකට ලිය අද්දි මේ විදියට ලෙයන්න. අවයව කරා ඔක්සිජන් පරිවාහණය සහ අවයවලින් කාබන්ඩක්සයිට් ඉවත් කිරීම. බහිස්්‍රාවී ද්‍රව්්‍ය බහිස්්‍රාවී අවයවවෙත පරිවාහනය කිරීම. පෝෂක පරිවාහනය නිපදවන ස්ථානවල සිට ඉලක්ක අවයව කරා හෝමෝන පරිවානය. දේහේ ආගන්තුගාක්‍රමණවලට එරෙහෙව ආරක්ෂණ ක්‍රියාව. හරි රුතිරේතියෙන සයිලීය සංගටක ගැන අපි කතා කරලා ඉවරයි. අවසානයට අපි රුදිර පලාස්මාව ගෙනත් පැහැදිලිව කතා කරම. රුදිර පලාස්මාව ගත්තම මේ ප්ලාස්මාවේ ද්‍රාාව්‍ය ආකාරයෙන් පවතින සංගටක කිහිපයක් තියෙනවා. මොනාද ඒ ජලය අක්කාබනික අයන සහ පලාස්ම පරෝටීන. මේ ප්ලාස්ම ප්‍රෝටීනවලට අයත්වෙනවා ඇල්බියුමීන් ප්‍රතිදේහ සහ ෆයිබ්‍රරිනෝජන් මේ ෆයිබරිිනෝජනුත් රෘදදිර කැටගැසීමට දායක වෙනවා. හෘුදිර කැටගැසීම ගැන පැහැදිලිව ඊළඟ වීඩියෝකින් ගේන්න. ඉතා විශේෂ දෙයක් මානව රුදිරයේ පHච් චගේ හතයි දශම හතරක් පමණ වෙනවා හරි මේ වීඩියක මෙතනින් නතරගන්නවා රුදිර කැටගැසීම ගැන පුංචි වීඩියෝකකින් හම්බෙව් සබස්්‍රයිප් කරන්න බෙල් අයිකන්නයක් ලික් කරන්න හැමෝටම ගුඩලා